චන්නේ මම වාගේ ඉස්සල්ලාම අහන්න කැමතියි බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායම සහ ඔබත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? ඒ බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායම සහ පටන් ගැනීම, ඒ ගැන පොඩි ඉස්සර කිස්සල්ලාම පටන් ගත්තා. ලොකු කතාවක් තෝනේ. දැන් මම උසස් පෙළ අවසානයේ මගේ මල්ලි කෙනෙක් ලක්කන කියලා ලක්කන බෑන්ඩ් ඇප්ලේ කරනවා. මං යනවා බලන්න. බලන්න යනකොට උතන රිදම් ගිටාරිස් කැම්පස් ගියා කියලා මට දුන්නා ප්ලේ කරන්න. ගොමේ වල යන එක ෂෝ එකයි ප්ලේ කරේ. නුවර ගිහලා ඉතින් අපේ භාෂාවෙන් ගුවොත් අනාත වුණා. මුති කණ්ඩ ගියා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම කල්පනා කරා බෑන්ඩක් දාන්න ඕන. ගෙදර ඉන්න බේස් ගිටාරිස් මල්ලි ලක්කඩ. එතකොට අපේ නෑදෑ වෙන කෙනෙක් ඉන්නවා ප්‍රබෝධ වික්‍රමාරච්චි කියලා. ප්‍රබෝධ දෙනවා අපේ ගෙදර. එතකොට ප්‍රබෝධුයි ලක්කන එක පන්තියේ අවුරුදු 17ක් විතර ඇති. 17ක් ප්‍රබෝධ සිගරට් බොන්නේ අපේ ගෙදර ටෝරේ. මංග ප්‍රබෝධ උඹ ඩ්‍රම්ස් ගහපන්, මම රිදම් ගහන්න, ලක්කන බේස් ගහනවා. දැන් ඉන්නවා අපි. මම කාලයක් ඉඳලා අපේ කරාටි පන්තියක මගේ යාළුවෙක් හිටියා ජෙෆ්රි පිට්‍රෝයි කියලා. යංකුව කඳානේ ගොලන්ගේ මංගල්‍ය. මංගල්‍ය පොඩි ළමෙක් ගිටාරයක් ගගා සින්දුවක් කියනවා. ආවාට තිබුණත් නිසස්සල සඳමත. ඒ තමයි මිලාන් රොඩ්‍රිගෝ කියන එක කියනවා. මං ගමල්ලි බෑන්ඩක් දාමු. බෑ ලොකු සීට්, ලොකු ඔළුව. ඉතින් මම දැන් ගම්පා. එදා මංගල්‍ය වල ගෙදර ආවා. එදා දැන් මම ටෙලිෆෝන් නැහැ කාලේ. ෆුඩ් සයිකලේ පදන් යනවා ගම්පානේ. දැන් කඳානට මුව ගන්න. බෑ 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 කියලා කෝමරි උන්නේ කවුරු මම දන්නවා. ලීඩ් ගහන්න මෙහෙමයි කියලා තමින්දුවත් හොයාගත්තා. ඕගන් ගහන්න ඒ කාලේ ඔක්ටෝපෑඩ් නැහැ. උන් අපි පස් දෙනා එක්කවල දාගත්ත බෑන්ඩ් එක. දාගෙන අපි ඒකට ප්‍රැක්ටිස් කරනවා. කරන්න විදියන්නේ නැහැ. ලයිට් නැහැ අපේ ගෙදර. කරන්න නැහැ. අපි කියලා යාළුවන් ගාලා පිළිකනුවල කර කර හිටියා. ඉතින් දැන් නමක ප්‍රශ්නයක් ආවා. නමේ ප්‍රශ්නේ එනකොට මිලාන් පස්සෙන් දුවගෙන එනවා පීටර් පිලිප් නේරි කියලා. තෝ යහලත් ඇති කැසට් පටියකුත් කරා අද මලප්පි වෙන්නේ කියලා පිලිප් නේරි. දැන් අපි යාට කැමති නෑ. මොකද යා උත්තර මියුසික් වලට ගැලපෙන විදියකුත් නෑ. වයසයි. දැන් පිලිප් නේරි කියනවා මේකට දාමු කියලා. ටියුලිප් කියලා. ටියුලිප් කියලා දානකොට මට ඔතන ෂැඩෝස් කියන පිස්සුව තිබුණා. මොකද අපි තාත්තලා ෂැඩෝස් ලගේ සින්දු ආනවා. ෂැඩෝස් පිස්සුව ඒක. මම ෂැඩෝස් කියලා දාන්න යනකොට අම්මා කිව්වා එපා. ඔකට දාන්න බ්ලූ ෂැඩෝස් කියලා. ඊට දැන් ඔන්නෝම බ්ලූ ෂැඩෝස් කියලා බෑන්ඩ් එක දැන් කරගෙන එනවා. දැන් ඉස්සල්ලා මම්මයි ෂෝ එකක් ඕගනයිස් කරලා 1988 අප්‍රේල් 22 ෂෝ එකක් ප්ලේ කරා. අපිට ගායකයෝ නැහැ. ෂෝ එක කරගෙන එනවා. ෂෝ එක කරලා එනකොටම 88 අප්‍රේල් 22 ෂෝ එක කරනකොට එවෙලෙම 23 ෂෝ එකක් ආවා. 23 ෂෝ එක ප්ලේ කරනකොට සනත් නන්සිරි මල්කාන නන්සිරි ඇවිල්ලා මයෙන් ඇහුවා මල්ලි උඹලු කොහෙද? මට දෙන්න ඇඩ්‍රස් එක කිව්වා. ටෙලිෆෝන් නැහැ නේ කාලේ. දෙන්න කියලා මල්කාන නන්සිරි එන්න කියලා අපිට ෂෝ දුන්නා. ෂෝ දීලා ෂෝ දෙනවා. නැහැ ෂෝ දෙන්න ඉස්සර උන් ආව තව ආධුනික ප්‍රසංගයක් උඩුගම් වල. ආධුනික ගී ප්‍රසංගය සිං කරනකොට පොඩි ළමෙක් සිං කර අවුරුදු 16 විතර. එයා තමයි ඔය සරත් ප්‍රියන්ත විජේසූරිය කියන්නේ. සරත් ප්‍රියන්ත විජේසූරිය සින්දු කිව්වා. හොඳට සින්දු කිව්වා. මම ඕක ඔළුවේ තියන් ඉඳලා දැන් අපිට ආවා ඊට පස්සේ ලොකු ගායක ගායිකාව එන සංගීත සම්දර්ශන. අපිට බෑන්ඩ් එකට ගායකෙක් නැහැ. මං හොයාගෙන ගියා. මං කව මල්ලි එන්න සිං කරන්න. එයා තමයි පසුකාලීන සංගීත් උනේ. ආවා ඇවිල්ලා සින්දු කිව්වා. පළවෙනි ෂෝ එක කරලා ගම්පා ටවුනේ බස් යනකොට අයියේ මට සල්ලියපම ආව සංගීත කණ්ඩායමේ තියාගන්න කිව්වා. හොඳ පුද්ගලෙක්. අපි එතකොට එවකට හිටියා දැන් ඉන්නේ සනුකගේ තාත්තා සංගීත්. ඒ සංගීත් කියන නම පොඩ්ඩක් පොපියුලර් ජනප්‍රියයි. අපිට අක්කල ඒ නම ආදේශ කරා මෙයාට ෂෝ එකට යනකොට. එයා තමයි සංගීත් විදේසුරිය කියන්නේ. ඕම් පටන් ගන්න ටික කාලයක් එනවා 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 එනකොට එතකොට ඉතින් හොඳ නිවේදකෙක් නෙල්සන් අබේකෝන් කියලා. ඒ අපේ ඉස්කෝලේමයි ශාන්ත අන්තෝනියගේ. දවසක් මට වත්තර ෂෝකේදී අහනවා මල්ලි දැන් මේ බෑන්ඩ් එක කවුද නායකයා කියලා. ඔයානේ ඔයාගේ බෑන්ඩ් එක.
මංකෝ ඇයි නිල්සන් අයියේ? නෑ මේ මිලන් ඇවිල්ලා කියනවා මගේ නම කියන්න නායකයා කියලා. ප්‍රබෝත් කියනවා මගේ නම කියන්න කියලා. මංකෝද නිල්සන් අයියා ඕන එකක් කියන්න. ඔයාට කැමතිද ඔයා කියන්න කියලා. නමුත් එතෙන්දි මාව හයිලයිට් කරේ නිල්සන් මාව. නිල්සන් අය හයිලයිට් කරා. ඊට පස්සේ ඕක ඔයව ගැට්ටන ඇතුලේ දැන් ගැටුම් 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 එනවා. අපි දැන් ප්ලේ කර කර ඔය ෂෝ එනවා එනවා එනකොට එනකොට මිලාන් කියනවා යා නායකයා කියලා. මම හැබැයි කියන්නේ නැහැ මම නායකයා කියලා. අද්දටත් සිසියලුම ඒ පරණ මිනිස්සු දන්නවා කවුද බෑන්ඩ් එක පටන් ගත්තේ, කවුද මේකේ මූලික ආරම්භකයා. මම ගියා ගිහිල්ලා 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 කාලයක් ඇවිල්ලා රොඩ්නි ජයල ස්ටැන්ඩි රෙකෝඩ් බාර්. රොඩ්නි කිව්වා රොඩ්නිලා අපි එක ඉස්කෝලේ යන සංසයන් නැන්දේ අපි එක ෆුට්බෝල් ගහකොය මචං කැසට් එකක් කරමු කිව්වා. කැසට් එක කරනවා දැන් අපි කැසට් එක කරලා ඒ අතරතුර රෙකෝඩින් යන අතර බෑන්ඩ් එකේ එක එක මතභේද රෙකෝඩින් එක ගහන අතරේ රොඩ්නිගේ අක්කා බැන්දා. බැන්දලා වෙඩින් එක ප්ලේ කරා. අක්කාගේ වෙඩින් එක ප්ලේ කරලා මම ඉදන් කිව්වා එන ගම මං කෝ ආයි මං බෑන්ඩ් එකට එන්නේ නැහැ, මං බහිනවා බෑන්ඩ් එකෙන්. බ්ලොක් කරගෙන ඵලයක් මගේ උනාට කමන්න බ්ලොක් කරම් ඵලයක්. ලක්කන බේස් ගහන එක මල්ලේ එයත් බහිනවා කිව්වා. චමින්ද ඕකට ඔක්කොම බැස්සා. ඔය අතර අපි පසු ගලනවා සෙක්සෝෆෝන් ගහන්න ඒ වගේ ප්ලේයර්ස්ලා ගොඩක් හදාගෙන හිටියේ. බෑන්ඩෙන් බැස්සා. පව්වෙන්ද කට්ටියම ඇවිල්ලා කිව්වා ඩෙන්සිල් නුගේ කොට ඩෙන්සිල් නුගේ තව විශේෂයෙන් කියන්න ඕනේ. ඩෙන්සිල් නුගේ කොටයි මම එක බයිබල් පන්ති හිටපු දෙන්නා. බයිබල් පන්තියේ එයා තමයි මේ දේශනා දෙන්නේ. එක සම වයසේ බයිබල් පන්ති ගැන අසූ එතකොට අසූ හත අසූ හය හත කාලේ. එතකොට ඩෙන්සිල්වත් ගත්තම මෙනස් කරන්න බෑන්ඩ් එකට. ඩෙන්සිල් නුගේ කොට ඔය තතු මදුර ගෑලි නෑ. එතකොට නැනේ එතකොට මේ ඩෙන්සිල් නුගේ කොට එනවුස් කරන්න පටන් ගත්තේ ඔයා නිසා කියලා කියනවා. නෑ පොඩි පොඩි ස්කෝල වල ඒවා කර කර ඉඳලා තියෙනවා. නමුත් එළියට ගෙනා මම තමයි බෑන්ඩ් එකට ගෙනල්ලා එලි මහා ප්‍රසංග ක්‍රේ මාත් එක්ක. එතකොට හරි හීනි ධර්මීය මං කෝ රයිට් වරේ. මොකද දේශනා දෙන්නේ එහෙම අපි බයිලෝ පන්ති හරි සද්දයි කට සද්දයි. එයා පොඩි පොඩි ස්කෝලේ පොඩි වැඩසටහනේම නිවේදනය කරලා තියෙනවා. ප්‍රසංගණම් වේදිකාවේ කරේ මාත් එක්ක තමයි. ඊට පස්සේ දැන් නම් ඩෙන්සිල් වැඩක් නැහැ. අපෝ දැක්කත් ගණන් ගන්නේ නැහැ දැන් ලොකු මිනිස්සු. දැන් එහෙම සිහල් පිටලටත් වෙයි ලොකු මිනිස්සු. ඊට පස්සේ ඕම ආවා ඩෙන්සිල්ලා කට්ටිම පව්වෙන් දැවිලා මට නම් කිව්වා අපි බෑන්ඩ් එක කරමු කිව්වා. මං කොබෑ අපි ගත්ත තීරණේ ගත්තම ගොළු කරගෙන යන්න කියලා දවස් 3ක් විතර ගිහිල්ලා මම ගියා සංගීත කණ්ඩායම රෙජිස්ටර් කරන්න මගේ නමට. යනකොට ඒක ගොරෙන් රෙජිස්ටර් කරලා කට්ටිය. කට්ටිය කියන්නේ කවුද? ඔක කරේ ප්‍රබෝධ වික්‍රමාරච්චි. නමුත් ඔතන මිලාන් රොඩ්රිගෝ වල කට්ටියගේ කුමන්ත්‍රණයක් ඇතුළු තමයි සිද්ධ වුණේ. හරි ප්‍රබෝධ. කොහමද ප්‍රබෝධ සංගීත කණ්ඩායමට ගෑවුනේ නැම. ඒතකොට එයා සමහරා කියලා චන්දුලා චන්දු කියන්නේ ජොලි සීයලා චන්දුලා එක්ක බෑන්ඩක් කර කර හිටියේ. විජිත කියලා කෙනෙක් හිටියා ටෝලි දන්නත් ඒ සමායට මේ වගේ විජිතලා කට්ටිය සමහර කියලා ඒ 80 ගණන් වල බෑන්ඩක් කර කර හිටියා. ওই බෑන්ඩ් එකම රිදම් ගහන්නත් තරම් ගියා මට සෙට්ුන්නේ නැහැ. එතනින් තමයි ප්‍රබෝධ අල්ලගත්තේ. ප්‍රබෝධ අපේ දැ සිගරට් බොන්න දෙනවා. ඊට පස්සේ ඒ කර කර හිටිය කට්ටිය තමයි ওই චන්දුලා ප්‍රබෝධලා ওই කට්ටිය. ඊට පස්සේ මම ඔතනින් ඇවිල්ලා ප්‍රබෝධ තන වැඩේ කරගෙන ගියා. ඊට පස්සේ බලනකොට මගලු ප්‍රබෝධලා රෙජිස්ටර් කරලා මම උගර වෙන මුත් කියන්න ගියේ නැහැ. හැබැයි මම දැක්කේ හොරු දැකලා තියෙනවා. සංගීත බඩු තොරකම් කරන හොරු දැකලා තියෙනවා. සංගීත කණ්ඩායමක් හොරකම් කරන හොරු මම ওই ජීවිතේ දැක්කමයි තෝරන්නේ. සංගීත කණ්ඩායමක් හොරකම් කරනවා ඈ ඈ රත්තරන් බොරුවක් අපිට හොරකම් කරන්න පුළුවන්. සංගීත කණ්ඩායමක් හොරකම් කරන්න පුළුවන් ඈ හරි. ඉතින් ওই වගේ දේවල් ආවා. හැබැයි පසු කාලිනව ඒතොර සංගීත විජේසූරිය ඇවිල්ලා ඉන්නවා දැන් මේකේ. අපිට තියෙන ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නයක්. යන්න දෙන්න විදියක් නැහැ. ඒතොර උඩුගම්පල රන්තුංග මෝටර්ස් එකේ වැඩ කරපු එක්කෙනෙක් තමයි ඔය රංජන් ලොකු බාලසූරිය කියන්නේ. මෑන් නැවිලා මගේ යාළුවෙකුට කියනවා හැමදාම යාළුවට කියනවා අනේ අර චන්නට කියන්න මාව බෑන්ඩ් එකට ගණ්ඩ කියලා. ඒ රංජන්ලාද ජීවතුන් අතර නැහැ. සින්දු කියන්න බෑ. මම තමයි ධනපාල වලුවත්තගේ කියයි මීරි කතා ඔය වගේ සින්දු ටිකක් පුරුදු කරලා අරගත්තා. අරගෙන ඉවර ඒ ගත්තෙම කුත් නෙමෙයි අපිට ට්‍රාන්ස්ෆර්. එයා දැන් රන්තුංග මෝටර්ස් වලින් අපිට වාහනයක් අරන් එනවා ටෝනි. ඒතකොට අපිට යන්න එන්න ඒ කාලේ මේ වගේ වාහන නැහැ, කැබ් සර්විස් නැහැ. ඒ වගේ ඒගොල්ලෝ අතර ප්‍රශ්නයක් ඇති වුණා. දැන් අපි ටීම් එක දෙපිලකට බෙදිලා ස්ටේජ් වල වාදනය කරන කතා කරන්නේ. ඒ වෙලාවේ තීරුමන් නැති නිසා තමයි මම එහෙම බැස්සේ බෑන්ඩ් එකෙන්
ඔහොම කාලෙම ගිල්ල 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 වැඩම නෑ කියලා ඉතින් මම බැස්ස බෑන්ඩ් එකෙන් ටෝ. ඔක තමයි ඇත්ත කතාව. හරි චන්නයි මට දැන් කියන්න. දැන් වාට ගොඩක් එක්ස්පීරියන්ස් ඉන්න සංස්කෘතිකට ආටිස් බැකින් සහ වා සංගීත කණ්ඩායමට උගන්වනවා ගුරුවරයෙක් විදිහට. ඔව්. ඔයාට ලොකු අත්දැකීම් තියෙනවා. මොකද මට මතකයි චන්නයි මුල් කාලේ වා ඔයාගේ මං ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙන මොකද මම බෑන්ඩේට ගියපු කාලේ ඇත්තනෝ කියලා නම් මං එක්ක හිතවත්ම කතා කරපු මේ දක්වා ඉන්නේ කියලා ඔයා තමයි. හරි. ඔව්. ඒක ඇත්ත කියන්න බෑ. ඔව්. නැහේ ඔයා ඇප්‍රීෂিয়েට් කරන ඔයා ගෞරව කරන ගුරුවරු ඔයාගේ ගුරුවරු කවුද? මට ඇත්තම කිව්වොත් අද වෙනකන් ටෝනී ලොකු ගුරුවරෙක් හිටියේ නැහැ. පසු කාලේ මට හම්බුණා ඇන්ටන් මහෙන්ටන් කියලා මට්ටක්කුලි ඇකඩමියක් කරන නිරෝසවිරාදීල පවෙන් ගත්ත සර් කෙනෙක්. එයාගෙන් මම පොඩ්ඩක් තියරි ඉගෙන ගත්තා. ඊට වැඩිය මෙන්න ගුරුවරු ලංකාවේ ඉන්න ගොඩක්. මට දැන් අපි ගමු. මම අහන්නේ ඔයා ඉගෙන ගන්න. මම ඇත්තටම ගත්තොත් තෝනි තාමට ගුරුවරෙක් නැහැ පැහැදිලිව. ඔයා ගෞරව කරන මගේ පියාට මම ගෞරව කරනවා. මොකද පියාගේ අදහස් අපේ තාත්තා මියුසිෂියන්ලා. අම්මා පියානෝ ප්ලේ කරපේ අම්මා අපේ කොරින් මල් මෙදලා අපේ අම්මලා නෑදෑයෝ. ඒ ආභාෂයේ තුලින් තාත්තගේ පොත්පත් තිබුණා ගෙදර. ඒ කාලේ තිබිලා තියෙනවා ලන්ඩන් හෝම් ස්ටඩි මියුසික් ස්කූල් කියලා එකක්. දවස් 40 ගණන් වල ඉතර ලංකාවේ 50 ගණන් වල අපේ තාත්තගේ පොත් මලක තාම තියෙනවා. එතකොට ඊට අමතරව අපි පොඩි කාලේ තාත්තලා බෑන්ඩ් කරා සීබ්‍රාස් කියලා 70 දශකේ. එතන හිටියා වික්ටර් ඩි සිල්වා කියලා කෙනෙක්. ඒ කියන්නේ වික්ටර් ඩි සිල්වා කියන්නේ සුපර්ස්ටාර්ස් බෑන්ඩ් එකේ වෙනස් ලැක් ප්ලේ කරේ ජෝර්ජ් මොරිස් කියලා අයියා මල්ලි දෙන්නේ මතකද? ඔව්. ඈ ඉංගලන්ගේ මාමා. හරිද? එයාගෙන් මම පොඩි කාලේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා ස්කෝල් යන කාලේ මම එතකොට 8 වසරේ වගේ යනකොට අපි කනත්තගුඩි පැල්ලා යනකොට මට গিටාර් සද්දයක් ඇහෙනවා. යනකොට ওই අමරණාත් රන්තුංග කියන ඒ ගේ ළඟින් තමයි ගිහිල්ලා තියෙන්නේ. මම අම්මට කියනවා අම්මේ මාව පන්තියට දාන්න. මම ගියා. ගියාට මට ඇත්තටම ලොකු දෙයක් ඉදිරියේ මට ඉගෙන ගන්න ලැබුණේ නෑ. සරිගම පදනිස අපි කාටත් සරිගම පදනිස මම එයාගෙන් ඉගෙන ගත්ත එකම දේ අර මේ ක්ලාසිකල් গিටාර් එකක හරි මොකක් හරි මේ PIMA PIMA කියන මේ ඇඟිලි ටික ස්ට්‍රින්ග්ස් වලටයි දෙන්නේ කොහොමද කියන්නේ. මම මොකද ක්ලාසිකල් පස්සේ ගියේ නෑ ටෝනි. මම ක්ලාසිකල් වල මේ ඉගෙන ගත්තේ මේ ඇඟිලි කොහොමද මේවා වෙන්නේ ඒකයි. මොකද ක්ලාසිකල් කර පාර්ට්ස් ගගහින්න ඕනේ පාර්ට්ස් ගන්න. මගේ සින්තුවක් ගන්න මට ඇඟිලි ටික කොහොමද මේ গিටාරේ දෙන්නේ ඒ ටික ගත්තා. ඊට අමතරව මම සර් කෙනෙක් ගාවට ගියේ නෑ ටෝනි. මම හෙව්වා හොයලා හොයලා බලනකොට ඇත්තටම ටෝනි වාද දන්න CDF GBC කිව්වත් එකයි සරිගම සරිගම පදනිස සරිගම පදනිසමනේ. ඕක ඊට පස්සේ මම පසු කාලෙම අපිට YouTube දුනේ නෑ ඉන්ටර්නෙට් තිබුණේ නෑ. ඒවා හැදෙන්නේ කොහොමද ඒවා වෙන්නේ කොහොමද ඒවා වෙන්නේ කොහොමද කියලා මම මැච් කරපු ඉඳ සමහර නුගක් පාසු වුණා ඕක. ඕක දින ඇත්තටම 256 ඉඳලා 512 යනකම් අපිට මේකේ හර්ට්ස් ගානක් නැති. මිඩල් සී එක ඉඳන් ඔක්ටෝබර් යනවා 256 එක ඉඳලා 512 එකට යනකම් සෝවා මම බැලුවා try කර කර බැලුවා. ඊට අමතරව මම කොපි කරෙත් නෑ කොහෙන්වත්. නමුත් ඉතින් ඔයත් කිව්වා මගෙන් අහගත්තා කියලා දේවල්. නමුත් ඊට වැඩිය ඇත්තරම ගත්තොත් පසු කාලේ නෝ අපි බ්ලූ ෂැඩෝස් එකෙන් බැහැලා පසු කාලේ නෝ ඔයා විතරක් නෙමෙයි ඔයාගේ පස්සෙන් ආව තව එක්කෙනෙක්. ඔය ද මේරිසගෙන තමින්දලා. ඔව් ටෝනි ඔයා විතරක් නෙමෙයි. හරිද? තමින්ද තව නමුත් මම ඇත්තම වා මයෙන් අහන ප්‍රශ්නයක් ගුරුවරු ඉන්නෝ කියලා ඇත්තටම මම ඔයාම කියනවා මට ඔයා මගෙන් උත් අපි මොන හරි ඉගෙන ගත්තා කියලා. නමුත් මම ඔයා ඊට වැඩිය ඔයා මට ගුරුවරෙක් කියලා දින සමහර අවස්ථාවලදී. මම ඇත්තටම ඔයා තමයි මට කිව්වේ ඉස්සල්ලාම අයියේ. ඉංග්‍රීසි සරත් වෙනාන්ඩුල එක ප්ලේ කරන්න කියලා. මම කිව්වා මල්ලි මට බෑ. නෑ අයියෝ ඔය ඇති එන්න යන්න. ඔයා මේ ටික කරන්න ඇති. හරිද? ඒ ඇති නමුත් ඉගෙන ගන්න කියලා තින් ටෝනි අද මේක කවුද ඉන්නේ සර්ලාගේ ඔයාම තීරණය කරන්න. ඈ වාර දැන් ජයසරි රොක් කරි මියුසික් කරන් ඉගෙන ගන්න සර්ලා ඉන්නවද? නෑනේ මේකේ. ඕක තමයි වුනේ දැන් ලංකාවේ ඔය කරන සංගීතය කරන්න නෑ ඉතින් සර්ලා වුනේත් නෑ. නේද ඔය? ඒතෝ ජැනේ ඔයා රෙස්පෙක්ට් කරන ගෞරව කරන ගුරුවරු නෙමෙයි මියුසිෂියන්ලා කවුද? මේක රෙස්පෙක්ට් කරන ඉතින් මියුසිෂියන්ලා ඉන්නෝ නම් එක්කෙනෙක් රූකාන්ත ගන්න පුළුවන්. ඔයාව ඉන්නවා. ඉතමතර අමදේව මාස්ටර්ලා අපේ සාස්ත්‍රීය සංගීත පැත්තෙන් ගත්තාම සන ඒ වගේ ඇරෙන්න නම් ඉතින් ලොකු රෙස්පෙක්ට් එකක් කරන්න නෑ. අනේක ඉන්ස්ට්‍රුමන්ට් එකකට ප්ලේ කරන්න ආයේ හිටියට
නිස්මට් කීපයක් ගැන දැනුමක් තියෙන නම් මම ගොඩක් දුර දැක්කේ නැහැ. අර ඇන්ටන් මහේන්ද්‍ර කියන සර්ට නම් හුඟක් ගරු කරනවා. මොකද එයා මට එක දෙයක් කරා, මට ක්ලේ කරගන්න බැරුව ගියා. ආශා භෝසේ ලංකාවට ආපු වෙලාවේ ඔකෙස්ට්‍රා එකේ මට බේස් ප්ලේ කරන්න කිව්වා. તો 96 හරි 70 හරි 96 ද කොහෙද. නමුත් මගේ අත කැඩුනා. අත කැඩුනා මට බැරුව ගියා. ඉතින් ඒස මගේ හරි මගේ හැකියාවත් දැනගත්තා. ආශා භෝසේ ආපු වෙලාව මම හරි මට ඇඬුනා බොරු ගැන්න ඕනේ නැහැ මගේ අත කැඩිච්ච වෙලාවට ඕනි. ඒ ආශා භෝසේ කියන ගායකයා ලංකාවට ආපු ආශා භෝසේ කියන කෙනා මට ප්ලේ කරන්න ප්‍රැක්ටිස් උදේක දවසක් කරලා අත කැඩුනා. ප්ලේයර්ස්ලා වශයෙන් නම් ඉතින් ඉන්න උගාක් වෙස්ටර්න් බෑන්ඩ් වල තිලක් ඩයස්ලා එහෙම ඒකයි ටෝනි කියන්න පුළුවන්. ඉතින් ඔයාලා මියුසිෂියන්ලා කාට පියානෝ ගන්නද බේස් ගන්නද හරිද එහෙම අවබෝධයකින් මියුසික් කරන්න ඕනේ. මේක සල්ලි හම්බ කරන්නවත් නෙමෙයි මියුසික් තියෙන්නේ නේද? බ්ලූ ෂැඩෝස් වලට අමතරව ප්ලේ කරපු බෑන්ඩ්ස් වුණා. බ්ලූ ෂැඩෝස් වලට අමතරව ඊට පස්සේ අපි ඒක කැඩිලා ඊට පස්සේ ඔංගුලුත් එක්ක අපි ප්ලේ කරලා හදාගත්තා. ඊට පස්සේ සාරංග ඔහොම ආවා. ඊට පස්සේ මම තාත්තගෙන මීම ආපහු සීබ්‍රාස් කියලා බෑන්ඩ් එකක් කරගෙන ගියා. ඊට අමතරව මම විශේෂයෙන් පිට බෑන්ඩ් වල කියලා ප්ලේ කරේ නැහැ. විශේෂයෙන් ඔයා කරේ බෑන්ඩ් පුහුණු කරන එක නේද? පුහුණු කරන එක. පුහුණු කරොත් අද මුගක් ඉන්නවද ලංකාවේ? මාලන් පවා මගෙන් ඉගෙනගෙන තිනවා සම්ප්ලවස් එකේ බේස් ගහන. ඒක සන්තෝෂයි. මගෙන් ඉගෙනගෙන දැන් අදටත් මම ආමි බෑන්ඩ්ස් වල ට්‍රේනින් කරනවා. හරික්මනි ඉගෙන ගන්නවා. දවස් මාසයක්වත් නැහැ බිග්ිනර්ස්ලා මාසයක්වත් නැහැ ඉගෙන ගන්නවා. ඒක ඉදින් මම ඒ කරන්නේ තර රැල්ලේ මිනිස්සුන්ට ඕනේ දේ මිසක් තෝනි. එහෙම උගන්නනවා. වෙන ඔච්චරේ වගන්න මේ මම වුත් හිතන්නේ පමට කෙලින් උත්තරයක් දෙන්න. ඔයාට ලංකාවේ ආටිස් බැකින් බෑන්ඩ් පැත්තෙන් ඔයා ආටිස් බැකින් පැත්තෙන් තියෙන බෑන්ඩ්ස් වලට හොඳක් දකින්නවද නැත්නම් තාම ඔයා බලපොරොත්තු වෙන්නේ නැහැ? නෑ නෑ නෑ. ඒක මෙහෙම කියන්න පුළුවන්. ඒකර සංගීතය දන්න ආටිස්ලාගෙන් ඉස්සර ඇහුවා නම් අපි බ්ලූ ජලොස් කියන බෑන්ඩ් එක වැඩිමහල්ම ළමයාට හිටියේ මම අවුරුදු 22යි. ඒතොර සංගීත 16යි බේස් ගානෙක් කෙනාට 18යි ඩ්‍රම්ස් ගානෙක් කෙනාට 18යි ලීඩ් ගානෙක් කෙනාට 16යි කීබෝඩ් ගානෙක් කෙනාට 16යි. එතකොට ලාබාල සංගීත කණ්ඩායම හොඳට ගා. නමුත් මට අද හිතෙනවා අපි බැක් කරපු හැටි දැන් කරන හැටි. ඒකම ක්ලරන්ස්ලාගෙන් පස්සේ ඒනස් ලබ් අපි දැක්කේ ආටිස් බැකින් පටන් ගත්තා. සම්ප්‍රවස්ලගේ මුල් යුගයේ ලස්සනක් තිබුණා. පසු කාලෙනම දැන් ඇවිල්ලා තියෙන දැන් ටින්කර් කඩනේට ඕනේ. දැන් තියෙන ටින්කර් කඩ. එතකොට දැන් එක බෑන්ඩ් එකටවත් ලකුණු දෙන්න බෑ. පොඩ්ඩක් හරි පසුගිය කාලේ මම තිබුණා කෝඩ් වර්ක්ස් නෑ. නමුත් පොඩි පිළිව මේ මේ අහගෙන ඉන්න පුළුවන් පොඩි පිරිසිදුකමක් තිබුණා අර පර්පරෙන් කියන එකේ. පොඩි නිකන් පිරිසිදුකම නිකන් තරංගයක් නෑ. ඩ්‍රම්ස් ගානක් කරන බ්‍රේක් එකක් දානවා බේස් ගානක් කරන ඌට වැඩි එකක් දානවා. දාපු ගමන් සින්දු ඉවරයි. සින්දුවර සාධාරණයක් වෙන්නේ නැහැ එක තැනකවත්. අයිතේ කෝඩ් වර්ක්. දැන් net එකෙන් ගන්නවා ගහනවා එක බෑන්ඩ් එකකට එක කෝඩ් වර්ක් එකක් ගහන්න නැට ඕනි. ඒක වා කොහොමද දන්නේ නැහැ දකින්නේ. කන් ඇහෙන මිනිහෙක්ට නම් අහගෙන ඉන්න බෑ. එක බෑන්ඩ් එකකට ලකුණු දෙන්න බෑ. මට ලකුණු දෙනවද දෙන්න පුළුවන්. ඔය මගෙන් ඉගෙනගත්ත සංගීත කණ්ඩායම් දෙකක් තුනක් තියෙනවා ආමිවල. ඒ එක අනේකටනේ තියෙන්නේ. ඔයා මේක කරන්න ඕනේ, ඔයා මේක කරන්න ඕනේ. දැන් Tamanට හිත හිතිච්චා කරන්නේ නැහැ. අන්න එතනදී. එක බෑන්ඩ් එකක් මන් දන්නේ නැට ඕනේ මට නම් නැහැ ලංකාවේ. එතකොට කියන්නේ ලංකාවේ ඉන්න රසිකයන්ගේ සංගීත ඥාන නිසා මේ ප්ලේ කරන එක පිළිගැනීම ඔයා කොහොමද? ඒකට වග කියන්න ඕනේ ප්ලේයර්ස්ලා. ඒගොල්ලන් මෙලෝඩියක් දන්නේ නැති මිනිස්සු බලාගෙන ඉන්න පල්ලෙහා. ඒ මිනිස්සුන්ට හරි දේ දෙන්න දැනගන්න ඕනේ සංගීත කණ්ඩායම. අපි හරියට දෙන්නවා. දැන් අද බලපුවම දැන් දඩබඩ ගානවා. ඕකමයි මිනිස්සු බලාපොරොත්තු. ඔය අතරතුර උපක්‍රම මුන්ට දැන් ක්‍රමයට දාන්න ඕන හරියට. හරි දේ නැහැ. මේ මිනිස්සුන්ට ඇහෙන එක තමයි දැන් තෝරන්නේ. ඒක දැන් නැහැ මේවන්. දැන් සාමාන්‍ය කීමට කියන්නේ සංගීත ශිල්පියන් හරි මොදු යන්නේ කියන කට්ටිය හිතනවා. ඒගොල්ලෝ හරි සංවේදී කියන මිනිස්සුන්ට එතකොට මේ එතකොට ඕගොල්ලන්ගේ බෑන්ඩ් වලට අංග අරගෙන ආරම්භ කරගෙන ඔයා දකින්නද ලංකාවේ සංගීත ශිල්පීන් එහෙම මෘදු මාමලෝ ගතියක් තියන කියලා? නෑනේ ඉන්න කීප දෙනෙක්. ඇත්තටම ගත්තොත් මට සංගීත ගැන පොඩි කමෙන්ටක් දෙන්න පුළුවන් හොඳ කමෙන්ටක්. ඒ මිනිස්සුන්ට අදටත් මාව මතකයි. අද දවස අපට ඉතා වැදගත් දවසක්.
ශ්‍රී ලාංකීය සංගීත අම්බරේට අද නව පිටුවක් පෙරළුණා. ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේහි දැවැන්තම චරිතයක් අපට ශක්තිය දෙමින් එදා බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායම නිර්මාණය කරමින් අපේ ආදරණීය සහෝදරයා චන්න අනුරුද්ධ එදිරිසිංහ අපට දැවැන්ත ශක්තියක් දීලා මාර්ග සංවර්ධන අධිකාරියේ නව සංගීත කණ්ඩායමක් බිහි කරලා අද ඔවුන්ගේ කලෙලි දැක්ම ඔබ ඉදිරියේ මේ පැවැතුම් ලබන්නේ. මේ ඉන්න සමාජිකයන්ට හයිවේ රිදම් සමාජිකයන්ට මම සිරසනමලා ආචාර කරනවා. ගොඩක් හොඳයි අපේ සංගීත ශ්‍රේෂ්ඨයට මේ වගේ දක්ෂ වෙන්න එක. ඒ වගේම ගුරුතුමා අපේ චන්න මහත්මයා මාත් එක්ක එකම එක සංගීත කණ්ඩායමේ හිටියේ බ්ලූ ෂැඩෝස්. එයා තමයි මාව මේ සංගීත කණ්ඩායමට ගත්තේ අවංකවම. ඉතින් ඒ නිසයි මම ගොඩක් ටිකක් හරි ජනප්‍රිය වෙලා තියෙනවා තියෙන්නේ. ඉතින් චන්න මැතිතුමාට එදත් එතුමා ගොඩාක් සංගීත ඥානය තිබුණු කෙනෙක්. ඉතින් එතුමා ඇතුළු හයිවේ රිදම් හැමෝටම හොඳ අත්වල සන්නාදයක් දෙමු. මම ආදරෙන් ඉල්ලසෙම ජයෙන් ජයම වෙන්න කියලා. හරිද? එහෙමනම් අපුව මතක නැහැ නේ. අපි ඉගෙන ගත්ත කාටවත් අපුව මතක නැහැ. නමුත් සංගීත අදත් අපුව මතකයි. සංගීත තියෙනවා. තන්න මහත්තයා, තන්න මැතිතුමා, එයා හින්දා තමයි මම මේ ශිෂ්ත්‍රයට ආවේ. එයා කියන බය නැතුව, එයා කියන ඉඳ තමයි. මොකද මුල මතක තිබ්බොත් තමයි ඒක හරියන්නේ. අද මොකද සංගීත වැරදිලා නේ. සංගීත අද ඇත්තටම අපි ගත්තෝ ලංකාවේ සංගීත කණ්ඩායම ශ්‍රේෂ්ඨම ඔරියන්ටල් බෑන්ඩ් වල මම වායකට පිළිගන්නවා. වායක ගැන පසු කාලෙන හැටි සංගීත. හැබැයි මාර ට්‍රයි එකක් දුන්නා කියලා සංගීත කියලා බෑන්ඩක් දාගත්තා. සනිදබ කියලා බෑන්ඩක් දාගත්තා. දාගෙන දාගෙන අසනීපුණ නමුත් ඒක ස්ටේටස් එකේ තියාගෙන ඉන්නවා. මුදු ඊ මිනිස්සු නමුත් විසමාකාරයි. අවස්ථාවාදී මිනිස්සුනේ මේක ඉන්නේ උගක්. එතකොට ඔයාචන්නේ හිතන්නේ අලුතින් දැන් මේ මගේ channel එකේ බලන කට්ටිය අලුත් දරු ගොඩක් ඉගෙන ගන්න කට්ටිය ආස කරන කට්ටිය තමයි. ඔව්. ඔයාට experience එන musician කෙනෙක් විදියට අලුතින් music ඉගෙන ගන්නට මේ ශේෂ්ඨ ඉන කට්ටියට ඔයා මන්දනවා කියන්නේ නැද්ද? ඔව්. ඕක මුකුත් තෝන්නේ නැහැ. මම මගේ පසුබිමින් ගම්පහ වෙන්න පුළුවන්. ඔය ආමි කැම්ප් වල ඉන්න අය ගහන්නේ. මම කියන්නේ මල්ලි බලපන් ටෝනි මල්ලෝ ආරච්චි කියලා තියෙන channel එකක්. මම ඔයා මම ඉන්ටෝ කරන ඉඳ කියනවා නෙමෙයි. මොකද මම බලනවා. ඔයාගේ මම දෙකක් තුනක් බැලුවා. ඉතින් බැලුවට පස්සේ බලන්න දෙයක් නැහැ. මම දන්නවා මේක මොකද්ද මේ කරන්නේ කියන එක. හරිද? හරි දෙයද වැරදි දෙයද කියලා. ඔයා බය නැතුව කියනවා හරි නැහැ. මේක ඇවිල්ලා ටින්කර් කඩයක්. ඇත්තටම ඒක. නමුත් ඔයාගෙන් බලන්න. ඒකෝ මම කියනවා මට කියනවා මේ සන්නස මම අපි බලන ටෝනි. මම ටෝනි සර් කතා කරා. වාට කොච්චර මගේ ගෝලිය කතා කරලාද ඈ මේ මේ ම ටෝනිස් මම අහනවා ටෝනිස් කියන්නේ මම කෝ ටෝනිස් ට කතා කරලා කියන්නේ අපි ගැන හරිද මොකද හරිදී බලන්න මේකේ දෙයක් නැහැ වාගේ තරල් එක හොඳයි මේක හොඳයි වෙන නම් ඉතින් නැ කෝස් තුනෙන් සින්දු 100ක් ගහන්න උගන්න නේවා තියෙන්නේ මේ ඔව් අපි channel එක පොඩ්ඩක් channel එක චූට් එක කමත කරලා අලුතෙන් ඉගෙන ගන්න කට්ටිය ඔයා දෙන උපදෙස් මොනවද ඒ කියන්නේ ඉස්සෙල්ලාම තියරි නමුත් ප්‍රායෝගික පුහුණු වීමක් වැඩි වෙලාවක දෙන්න නැතුව ඒක සත්‍යභාවය හොයාගන්න බෑ. හරිද? ඒක අනිත් එක අපි දන්නේ නැති කෙනකින් හරි අහල් කොයින්ද ඉගෙන ගන්න ඕනේ. ගම් පිස්සෝගේ YouTube එකේ බල්ලාරයා ගහන හැටි කියලා දීලා තියෙනවා. මෙයා ගහලා තියෙනවා. අපි ඒක හරිද වැරදිද කියලා දන්නේ නැහැ. අපි ඔහෙ අල්ල ගන්නවා. ඒක අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලා කාගෙන්ද මේක ඉගෙන ගන්න ඕනේ. හරිද? එක්ක අපි කොහොමද දක්ෂෙක් ඉන්නෝනේ දක්ෂයන් කියලා අහන්න ඕනේ. ඔබ කොහෙන්ද ඉගෙන ගත්තේ? ඔබ කොහොමද කරගත්තේ මේක කියලා. එහෙම වෙන්න ඕනේ නැත්නම් රසික ඉන්න අලුත් ඉන්න ශිල්පීන් දැන් ඉන්නෝ බෑන්ඩ් ෆලෝ කර කර ඩින්ටට්ටා ගානේ වැඩක් නැහැ. ෂෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා බේස් ගානක් කන ගහනවා. පටන් ගන්නයි යන්නේ කියලා බේස් ගිටාරෙන් අහලා දිනවා. හරිද? පටන් ගන්නයි යන්නේ කියලා ගහනවා. හරිද? ඒක නෙමෙයි වැඩේ. බේස් නම් බේස් ගහන්න ඕනේ. ඒකට මම හුඟක් වලට දිනේ. channel එක අමතක කරත් මම කියන්නේ බලන්න හොඳ ඒවා. මේ ඔයාලේ මම ඔබට චුට්ටි ප්‍රශ්නයක් අහන්න. එතකොට ඔයාගේ සහෝදරයා සාවාගේ මස්සිනා ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. මස්සිනා කියන්නේ හොඳ ගිටාරිස් කෙනෙක් ගිරවෙක් වගේ. පාටල් ලං ගහනවා. මාත් එක්ක පොඩි පොඩි අමනාප තියෙනවා. පොඩි පොඩි අමනාප තියෙනවා. ඒක ඇත්තටම ගැළපෙන්නේ මගේ මස්සිනායින්ද අපේ නෑදෑකමින්දද දන්නේ නෑ. ඒකක් සහෝදරගෙත් මම ලොකු ප්ලේයින් පැත්ත දකින්නේ නෑ. කියරි මෙලෝදක් දන්නේ නෑ. හොඳ බුසලොස් ගහනකොට හොඳට ගැහුවා.
නමුත් එකම තැනක ඉන්නයා. එයා කියන්නේ ක්ලරන්ස් ක්ලරන්ස්. ක්ලරන්ස් නම් අපිත් ආසයි. නමුත් ක්ලරන්ස්ගේ සින්දු හරි සරලයි. එයා ක්ලරන්ස් ක්ලරන්ස්. එයා එතන ඉහට ජැස් එකක් ගහන්න, රොක් එකක් ගහන්න, බ්ලූස් එකක් ගහන්න කිව්වොත් මම දන්නේ නැහැ ඔයි කියන. ඒ කියන්නේ චන්නයි ඉන්නේ අප්ඩේට් වෙන්න ඕන කියන තැන. මම දන්නවා ඔබතුමා. ඔව් අප්ඩේට් වෙන්න ඕනේ. ඔව් ඔව්. අබ්බේට නෝ දැන් මටත් ඉන්න දිනු නමුත් මමත් මම ඇත්තම ටෝනි මගේ දැන් අවුරුදු මේ 58ක් විතර වෙන වයසේ මම හැප්පෙන්නේ පොඩි කොල්ලොත් එක්ක හරිද මට නාගී කියලා පැත්තට ඇත්තම අර්නස් සොයිසලා ගන්න හොඳ දක්ෂ ගිටාරිස් ගිටාරිස්ලා අද ඔහොම දින්න ඕනේ ඒතොර එරික් ක්ලැප්ටන් කියන හොඳ ප්‍රවීණ ගිටාර් වාදකයා බලන්න වයසරෙන්ද 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 මිසු ප්ලේස්ලා හරිද ලඟ වෙන්න බෑ අපිට ඒගොල්ලෝ ආවට හරිද ඉන්න ඕනේ දැන් අපි අනේ දැන් අපි වයසයි නැහැ වයසට එනකොට තමයි මේ පරිණත වෙන්න ඕනේ හරිද එක්සයිස් ප්‍රැක්ටිස් අරම්මන දැන් අපි මම කියන්නේ ඒක අනිත් එක මල්ලිලාගේ තියෙන ලොස් එක අපේ ලක්කන මගේ මල්ලි බ්ලූෂඩෝස් ගැව්වා හොඳ නමක් තිබිච්ච මිනිස්සෙක් අද්ද ඇත්තරම ගත්තොත් පොඩි උන් ගහනවා ඇත්තරම මගේ ළමයා අපේ පුතා ගහනවා මගේ පුතා ගහනකොට අපේ ලක්කනම කියනවා තමසේ ගහනවනේ ඔයි කියලා අපේ පුතාට හරිද ඒ කියන්නේ හැමතිස්සෙම දැන් නමුත් පුතාට මාත් එක්ක හැප්පෙන්න බෑ හරිද හැමදෙස්සම අපි අප්ඩේට් වෙන්න අප්ඩේට් වෙන්න අප්ඩේට් නැතුව අපිට සංගීත ගැන කතා කරන්න බෑ කායකවත් ආගිය කරන්නවත් බෑ හරිද දැන් අපි අපිත් නොදැන හිට කාලයක් ඉරියානේ ආටිස් බැකින් විතරයි රොක් කියන්නේ මොකද්ද ස්ලෝ රොක් කියන්නේ මොකද්ද රෙගේ කියන්නේ මොකක්ද අපි කිසිම අවබෝධයක් වුන්නේ නැහැ නමුත් සරිගම පදේශම තමයි ඔකේ තියෙන්නේ නමුත් මේ ස්ටයිල්ස් මොනවද මේවල ඔව් ඒක වෙන්න ඕනේ මුගක් අපැදි මම කන්ට්‍රිස් කන්ට්‍රිස් වලට තමයි මුගක් කැමති අලුත් දරුවන්ට ඔයා දෙන උපදේශක් දෙන සංගීත ශිෂ්‍යයෙ මෙන්න මේ වගේ ගැඹුරුයි මේ වගේ නරක මිනිස්සු ඉන්න මේ වගේ හොඳ මිනිස්සු ඉන්න ඔගොල්ලෝ එනවනම් මොනවද කළ යුතු සහ නොකළ යුතු දේවල් ඔව් ඉස්සෙල්ලා මෙමය ළමයි ඉගෙන ගන්නකොට හරි සර් කෙනෙක් ගාවට යන්න ඕනේ ඒකට එකක් කියන්න පුළුවන් ඔය දැන් අපි ගමු සනිදාපා ගත්තොත් ෆ්ලෑෂ් බෑක් කියයි ඕල් රයිට් කියයි බැජිලා කියයි ලංකාවින දක්ෂෝනේ මේ බෑන්ඩ් වලින් ඒගොල්ලන්ගෙන් අහන්න බෑ මේකේ එතරම් අපිත් ඉන්නවා අපෙන් ඇහුවොත් අපි මුලත් නරක දෙයක් කියන්නේ නැහැ නේ හවතෙන්ටන් අවදන් එතකොට ඒකේ හරි දේ ඉගෙන ගන්න ඕනේ ඒ කියන්නේ গিitar එකේ හරි මොකේ හරි කමන්නේ සොර පීටන්නේ කොහොමද මේක දේ ගැන එහෙනම් ඉතින් අපි සර් කෙනෙක් ගාවට යන්න ඕනේ හැමතෙම ළමයිට කියන්න වෙන්නේ හරි දේ කරන්න හරි දේ කරන්න මොකද සංගීතය දැන් ටෝනි ලංකාවේ වැළලියා ඉවරයි ලංකාවේ ගන්නව දැන් නැහැ සංගීතේ සංගීතය කියන එක දැන් මේක නෙමෙයි මියුසික් කියන්නේ ඉස්සර වෙල්ලි වෙනකන් අපි ස්ටේජ් එකට නැග්ගම අටර නගින්නේ පාන්දර පහුවෙන්ද දවල් 11 වෙනකන්ත් අපි ප්ලේ කරලා තියෙනවා ස්ටේජ් එකේ ගායකෝ 70 80 එහෙම ප්ලේ කරලා තියෙනවා ඒක බලන්න ඕන දැන් ළමයි තියෙන්නේ කියන්න තැනක් නැහැ නේ ටෝන් YouTube බලන්න කියන්නේ එහෙනම් තව එක තුට ඕකට හර ප්‍රශ්නේ දැන් කවන්නද අවතාර කියන්නේ දැන් මියුසිෂියන් ලට තියෙන තැන අඩුයි හැබැයි ගායකන්ට තියෙන තැන වැඩි ලක්කයි ඒකේ බලහාර කියන්නේ මේ ගායකයෝ විතරද නන්දිගේ නෑ 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 ද පිටර ගත්තොත් ප්ලේස්ලා තමයි ආටිස්ලා ලංකා වෙලා තියෙන ඕකට කතා කරා එක යුගයක අර්නස් සොයිසා අර්නස් සොයිසාගේ බෑන්ඩ් එක කැඩෙන්න ඔය ක්ලික් ක්‍රෑෂ් වෙන්න හේතුවත් ඕක අපි එළි වෙනකම් ප්ලේ කරනවා ගායකයෝ දැන් අද මේ ප්‍රශ්නේ ගොඩක් ඇවිල්ලා මම අද දැක්කා අර මේ ඊයේ පෙදාපු අර පොඩි කෙල්ල එයා පෝස්ට් එකේ මේ කිලෝමීටර් 5ක් 6ක් යාපද සොයිර ලක්ෂ දෙකක් ඉල්ලලා අලුත් කෙල්ලෙක් ඒව වළක්වනවා. එතකොට අපි ප්ලේ කරනකොට සනත් නන්සිරි මල්කාන්සරි ජෝඩුව ගත රුපියල් 1200යි. දැන් මුදලෙන් බැලුව රුපියල් 12000ක් වගේ. දැන් ඒක අසාධාරණ වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන අපේම මිනිස්සු තමයි කදාගත්තේ. අනිත් එක අපේ නෑ පොඩි මේ විනිවිදභාවයක් මියුසිෂන් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. දැන් මම ගත මට බය නෑ. මට සංස්කෘතික බලමණ්ඩලෙන් රජෙන් NVQ grade 4 සර්ටිෆිකේට් එක තියෙනවා මියුසික් වලට මට NVQ දැන් ඔය ප්ලේ කරන නීල් වර්ණක සූර්යයටවත් ප්‍රසන්න රෝසටවත් NVQ තියෙනවද කියලා ටෝනි NVQ සර්ටිෆිකේට් එකක් කියන්නේ වෙන එකක් රජෙන්මයි ඒ කියන්නේ ඒ වගේ මියුසිෂියන්ලට මෙන්න මේ වගේ සර්ටිෆිකේට් එකක් දෙන්න ඕනේ පිටරට ගත්තොත් යුනිවර්සිටි එක කැම්පස් එක පාස් කරන්නේ නැතුව බෑන්ඩ් ඇප්ලයි කරන්න බෑ අපේ වනේ වනේ කඩේට ගිහිලා පාන් ගන්නවාගේ උඩ গিitar එක පොඩ්ඩක් ගහන්න පුළුවන් ඌ ගහන බෑන්ඩ් එකේ. ඌව නැති කරන්න ඕනේ. ඒවට රජයේ සම්පූර්ණ වග කියන්න ඕනේ. තෝ සංස්කෘතික ඇමති කෙනෙක් ඉන්නවා. ඒවා ශ්‍රේණිගත කරන්න ඕනේ. රයිට්. බෑන්ඩ් ප්ලේ කරන්න පුළුවන් මෙගොල්ලන්ට විතරයි මේකේ. එතකොට එතන ඉන්න ඕනේ හොඳ මිනිස් මණ්ඩලයක්. මේ උරන් සහතිකයක් දීලා හොඳ ප්‍රවීණයෙක්.
නැත්තම් අද ඇත්තම ගත්තොත් ඔය බෑන්ඩ් ප්ලේ කරාට ඔක්කොම දක්ෂයෝ ඉන්නේ එළිය නිකන්. එක දක්ෂෙක් ස්ටේජ් එකේ නැහැ. එතකොට ඔය කබ්බුටි ඔක්කොම හැලෙනවා. මේක ඒක රජේම් කර සංස්කෘතික අමාත්‍යංශයේ තියෙන්න ඕන. අපිට තිබුණ අපි පළවෙනි කැසට් එක ගහනකොට සින්දුවක් දාන්න බෑ. ඒ සින්දුව අනිවාර්යෙන්ම මේ මොකක්ද කියලා අපි කැසට් එකට අපේ වැඩක් කියලා දාපම නම දාන්න දුන්නේ නැහැ. ඒක සංස්කෘතික අමාත්‍යංශයෙන් කරන්නේ. අමාත්‍යංශයෙන් මේක ඉස්සල්ලාම අමාත්‍යංශයේ සංස්කෘතික අමාත්‍යංශයේ ඉන්න ලොකු මිනිස්සුය දැනගන්න ඕනේ සංගීතය ගැන නර්තනය ගැන ඔක්කොම. අපේ ඉන්නේ ප්‍රවාහන ඇමති වහනේ ලොන්න බෑ. දීවර ඇමතිට පීන ගන්න බෑ. එහෙම නෙන්නේ. හරිද? ඒ වගේ නෙමෙයි මේකේ සංස්කෘතික අමාත්‍යංශයේ තෘ හදන්න ඕනේ මේක නෑ. මේගොල්ලන්ට විතරයි බෑන්ඩ් ප්ලේ කරන්න පුළුවන්. අනිත් අයට බෑ. එතකොට ඔයාලට සාතිකයක් තියෙනවා මට සාතිකයක් තියෙනවා එංගලන්ට විතරයි මේක ප්‍රේමයි. එතකොට මේ එතකොට දක්ෂ වෙන්නේ. එතකොට මේ මියුසික් වල හානියක් සිද්ධ වෙන්නේ නැහැනේ. හරිද? දැම් වෙන්නේ එනවා අර ටන් ටන් ගාලා ගහනවා රෙන් ගහනවා මේන් ගහනවා. හරිද? මේ අපේ channel සම්පූර්ණ වගේ කියන්න ඕනේ. channel වලින් මොකක් හරි ටින් බෙල් එකකට ගහුවා ඌව ප්‍රොමෝට් කරනවා මෙතන ගැනලා. අමත්‍යංශයට යන්න ඕනේ. exam එකක් තියෙනවා. ඉස්සර තිබුණා ඉතින් ගායකෙක් වෙන්න නම් සරල ගී පරීක්ෂණේ පාස් වෙන්න ඕනේ. හරිද? දැන් ගායකයෝ කියන්නේ මේ මේ ඕන තරම් ඉන්නවා. හරිද? සල්ලගී පරීක්ෂණයක් තියලා තමයි ආ ගායකෙක් වෙන්නේ. ඒව නෑ දැන් මියුසිෂන් ගිටාරිස් කෙනෙක් හෝ පියානුස් කෙනෙක් කීබෝඩිස් කෙනෙක් ඩ්‍රම කෙනෙක් කවදාවත් මේ මේ දෙයක් නෑ. ඩ්‍රම්ස්ලා ගැහුවට ඔය කෙනෙක්වත් තියරි දන්න ඩ්‍රම්ස්ලා ඉන්නවද නෑ. ඒව පාස් කරලා දෙන්න ඕනේ. දැන් පිටරට එක්ක පොතක් දුන්නත් පොත ගහනවා. හරිද? පොත බලාගෙන ගහනවා. මේ වගේ ලංකාව එතන ඉඳන් හදන්න ඕනේ. නැත්තම් බෑ මේක. ඔහේ බෑන් ගහන. ඔහේ ගහනවා ගහනවා ගහනවා. බෑන්ඩ් එක බුක් කරගන්න පුළුවන් නිකන් කඩේට ගිහලා පාංගෙඩියක් ගන්න වගේ බෑන්ඩ් බුක් කරන්න දිනවා. ඉස්සර එහෙම නෙමෙයි එක්ක ගෝල්ඩන් ටයිම්ස්, එක්ක සුපර් ස්ටාර්ස්, එක්ක ෆෝචුන්ස්. හරිද? ඔයිට වැඩි බෑන්ඩ් තිබුණේ නැහැ ලංකාවේ. හරිද? ඒක වෙන්න ඕනේ එතන රජෙන්. රජෙන් වෙන්න ඕනේ අමාත්‍යංශයෙන් මුණ්ඩ ගහන්න බෑ. ගහන්න පුළුවන් මෙන්න මේ 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 ඉගෙන ගත්ත මේ වගේ මියුසිෂියන්ලට විතරයි. එතනදී පුළුවන් මියුසික් කරන එක ස්ථාවරයක ගේන්න. නැත්තම් නම් බෑ ටෝනි මේක හදන්න කොච්චර කරලා. මාතරුගක් මේ වෙන මම ඔයා මට කිව්ව දසක් කිව්වා නමුත් මම හරි කැමතියි මොකද කියන්න දේවල් තියෙනවා පසු කාලේ කතා කරමු මියුසික් ෂේත් පුළුවන් නම් ටෝනි මෙන්න මේ දේ කරන්න ඔන්න ඔය මං කිව්වේ දක්ෂයෝ වේදිකාවට ගේන්න පුළුවන් තැනක් හදන්න ඕනේ හරි නේ නැද්ද කියන්නකො දක්ෂෝ ඇත්තටම දැන් මම ඔයා මේකේ චැනල් එක දැම්මත් කමක් නැහැ නැදම්මත් කමක් නැහැ කීබෝඩ් ඉස්ලා හරිද මන්ද ඔයා මන්නම් කීබෝඩ්ස් කියන්නේ ඔයාව එහෙනම් ඒ දවසක සරත් දැල්ලිස්ලා කීබෝඩ්ස්ලා හරිද නැද්ද හොඳ කීබෝඩ්ස්ලා දැන් පියෝනිස්ලා ඉන්නවා දැන් ඒක කෙනෙක්වත් නැහැ නේ ස්ටේජ් වල අන්න එතනයි මම ටෝනි කිව්වේ ඔන්න ඔතන හදන්න ඕනේ අපි අතන බලමණ්ඩල දැන් මම සංස්කෘත බලමණ්ඩලෙ ඉන්න කෙනෙක් අපේ සභාපති ඇවිල්ලා සර්ලි වයජන්ත දැන් අද මට මීටින් එක දිනවා මම මීටින් එකට නොගිහින් මෙයාවේ හරිද NVQ දිනවා මට සර්ටිෆිකට් එකක් තියෙනවා ලංකාවේ මේ ඩෙන්ටි එකක් තියෙනවා මම මියුසිෂන් කෙනෙක් කියලා ලංකාවේ හරිද කාටවත් නැහැ නේ නේ අන්න එතන ඕනේ හදාගන්න අපි ඉස්සල්ලාරයි දක්ෂෝ නගින්න ඕනේ ස්ටේජ් එකේ පොඩි අය දක්ෂයෝ වෙන්න පුළුවන් ඒ පොඩි ළමයි සයිසෝ කියලා ස්ටේජ් වල නගලා දානවා ඒ ළමයි ඉගෙන ගන්න ළමයි කල් තියෙනවා හරිද වේදිකාව වෙන්න ඕනේ පරිණත මිනිස්සු ඉස්සර ඇත්තට ටෝනි ගහන කාලේ බලන් ආසයි මිසිකල් ෂෝ එකක් දැන් අපේ අහලවන මං ගම් වහ ගන්න අපේ ගෙවල් ළඟ තියෙනවා ඇත්තටම ඈ මේ හරි බොමිසුසන් තන්තෝදේ මොකද ටෝලි මම මේ වගේ තැනට ආවා ගෙනාපු එක ඈ අපි දෙවෙනි පාර අපි මියුසික් මේකට අපි වාදනය කරලා පෙන්නුවා මේවයි එතකොට මිසු දකින්න ඕනේ මේක මෙන්න මේක රිදම් පැටර්න් මොකද මට මය ගැන කියන්න ඕනේ ලංකාවේ සනන්දන් සිරි මට කියලා තියෙනවා මල්ලි උඹ තමයි හොඳම රිදම් ගිටාරිස් මේ ඉන්නේ කියලා එතකොට දැන් ඉන්න මොන රිදම් කෑලි ගහන අයනේ අපි ගහලා පෙන්නන්න ඕනේ මේවයි රිදම් මේවා තමයි රිදම් මේවා තමයි රිදම් මෙහෙමයි වෙන්න ඕනේ කියලා අපි ඒව එහෙම දාලා අපි මේවා දීලා මිනිසුන්ට පෙන්නමු ළමයිට පුළුවන් තරම් ඉතින් ගොඩක් ස්තුතියි චන්දි සම්බන්ධලා ආලේ ගෙපදරලා දුන්න සහාය ගොඩක් ස්තුතියි ඔව් වෙල්කම්